ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ තුන්වෙනි තරඟය ලකුණු 110කින් ජය ගනිමින් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු එක්දින තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. 1997 තමා අවසන් වට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව එක්දින තරඟාවලියකදී පරාජයට පත් කරන්නේ. ඉන්පසු වසර 27ක් ගත වෙනවා ශ්‍රී ලංකාවට ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගැනීමට. ඒ අනුව තරඟාවලිය 2.0ක් ලෙස ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මෙම තුන්වෙනි තරඟයේ කාසියවාසී දෙනාගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. මෙම තරඟෙත් මුලින් පිටිකරණයේ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීන්දුව කරනවා. ඒ අනුව පළවෙනි කඩුල්ල සඳහා ඉතා අගනා ලකුණු 89ක සම්බන්ධතාවය පිහිටුවීමට පැතුම් නිස්සංක සහ අවිස්ක පෙනාන්දු සමත් වෙනවා. පැතුම් නිස්සංක ලකුණු 45ක් ලබාගෙන ඉද්දී අක්ෂාර් පටේල්ගේ පන්දුවක් හමුවේ රිස්බා පාන්ට උඩ පන්දුවක් ලබා දෙමින් දැවි යනවා. ඉන් පසු අවිස්ක සමග කුසල් මෙන්ඩිස් එකතු වී දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 82ක සමානතාවයක් පිහිටුවනවා. අවිස්ක පැනාඳු ඉතාම අවාසනාවන්ත ලෙස ලකුණු 96දී දැවි යනවා. පන්දු 102කින් ලකුණු 96ක් ලබාගෙන ඉද්දී අවිස්ක පැනාඳු රියන් පරාග්ගේ පන්දුවකට කඩුලු මුවා කිරීමේ වරදට හසු වී දැවි යනවා. ඉන් පසු ලකුණු 171යි කඩුලු 2යි. ඉන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ වැටීම ආරම්භ වෙනවා. පන්දු වාර 35කදී ලකුණු 167ක් එක කඩුල්ලකට ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 43කදී ලකුණු 199යි කඩුලු 6කට. ඉන්පසු කමිනු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් එකතු වී හත්වෙනි කඩුල්ල සඳහා ලකුණු 36ක සම්බන්ධතාවයක් පිහිටුවනවා. මෙම තරඟයේ කුසල් මෙන්ඩිස් දැවි යන්නේ 6 පහරක් එල්ල කිරීමට ගොස්, නමුත් අවාසනාවන්තයි එම පන්දු උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා. ඒ තුන්වෙනි මිනිසුරු පරීක්ෂා කරමින් එය දැවි යාමක් ලෙස සටහන් කරනවා. නමුත් එම පන්දුය රැක ගැනීමේදී සුප්මන් ගිල්ගේ පාදය බවුන්ඩරි ලයින් එකේ ස්පර්ශ වෙනවා. නමුත් තර්ඩ් අම්පයර්ස් එය සලකා බලන්නේ නැහැ හරි ආකාරව. ඉතාම දුර්වල තීරණයක්. දිගින් දිගටම මෙම තරඟාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට විනිසුරුවන්ගේ දුර්වල තීරණ ලැබුණා. ඒ අනුව කුසල් මෙන්ඩිස් පන්දු 82කින් ලකුණු 59යි, කමිඳු මෙන්ඩිස් පන්දු 19 ලකුණු 23යි නොදෙවි. පන්දු ඇවීමේදී මොහොමඩ් සිරාස්ට ලකුණු 78ක් ලබා ගන්න එක කඩුල්ලයි. පන්දු වාර 9යි අක්ෂාර් පටල් පන්දු වාර 10 ලකුණු 41යි විකට් 1යි. වොෂින්ටන් සුන්දාර් පන්දු වාර 8යි ලකුණු 29යි විකට් 1යි. කුල්දීප් යාදේව් පන්දු වාර 10යි ලකුණු 36යි 1 විකට් 1යි. රියන් පරාග් පන්දු වාර 9යි ලකුණු 54යි කඩුලු 3යි. ඉතා හොඳ පන්දුවීමක්. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ ලකුණු 248යි කඩුලු 7යි. පිළිතුරුනම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායම වෙනදා වගේම ඉතා වේගවත් ආරම්භයක් ලබා ගන්නවා. පළවෙනි පන්දු වාර 4 තුර ලකුණු 35ක් ලබා ගන්නවා කිසිම කඩුල්ලක් නොදී. ඉන්පසු හසිත පනාන්දු ක්‍රියාත්මක වෙමින් පළවෙනි කඩුල්ල ඉන්දියාවේ ලබා ගන්නා සුප්මන් ගිල්ගේ. සුප්මන් ගිල් පන්දු 14යි ලකුණු 6යි. ඉන්පසු ඉන්දියා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වෙනවා. රොහිත් සර්මා පන්දු 20ෙන් ලකුණු 35ක් ලබාගෙන ඉද්දී දුනිත් වෙල්ලාලගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් ලබා දී දැවි යනවා. විරාට් කෝලි පන්දු 18ෙන් ලකුණු 20යි. ඉන්දියා කණ්ඩායම එක වෙලාවකදී ලකුණු 82යි කඩුලු 6යි පන්දු වාර 12යි පන්දු 5කදී. ඉන්පසු වොෂින්ටන් සුන්දාර් පන්දු 25කින් ලකුණු 30ක් ලබාගෙන මෙන්න ඉන්දියා කණ්ඩායමට යම් අස්සසිල්ලක් ලබා දෙනවා. ඒ අවසරයෙන් ඉන්දියා කණ්ඩායම පන්දු වාර 26 පන්දු 1ක් තුල ලකුණු 138ක් ලබා ගන්නවා කඩුලු 10කට. පන්දු ඇවීමේදී හසිත පනාන්දු පන්දු වාර 5යි ලකුණු 29යි 1 කඩුල්ලයි. මහේස් තීක්ෂණ පන්දු වාර 8යි ලකුණු 45යි කඩුලු 2යි. දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 5යි පන්දු 1යි ලකුණු 27යි කඩුලු 5යි. ඉන්දියාවට එරෙහිව කඩුලු 5 අවස්ථාවක් ලබාගත් දෙවැනි අවස්ථාව තමයි දුනිත් වෙල්ලාලගේ කිමේ. ජෙප්‍රි වැන්ඩසේ පන්දු වාර 5යි ලකුණු 34යි කඩුලු 2යි. චරිත් අසලංක පන්දු වාර 3යි නිලකුණු පන්දු වාරයයි ලකුණු 2යි කඩුලු නැහැ. ඒ අනුව ලකුණු 110කින් මෙම තරඟයේ ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ 2.0ක් ලෙස ජය ගන්නවා. තරඟයේ වීරයා බවට ලකුණු 96ක් ලබාගත් අවිස්ක පෙනාන්දු පත්වෙද්දී තරඟාවලියේ වීරයා බවට තරඟාවලිය පුරාම පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වපු දුනිත් වෙල්ලාලගේ පත් වෙනවා. මෙම තරඟාවලියේ පහුගිය කාලෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කර චරිත් අසලංක, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ පිටිකන්නෙන් අසාර්ථක වුණා. ඒ විශාල පාඩුවක් වුණා ශ්‍රී ලංකා පැත්තෙන්. නමුත් ඉදිරි පෙළ සහ පසු පෙළ ඉතා හොඳින් දස්කම් දක්වපු නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟාවලිය ජය ගැනීමට හැකියාව ලැබුණා. චරිත් අසලංකගේ නායකත්වය ගැන විශේෂයෙන් සඳහන් කර යුතුයි. බොහෝ බය නැතුව පන්දු අතට ගනිමින් පළවෙනි තරඟයේ සහ දෙවෙනි තරඟයේ විශාල කාර්යභාරයක් පන්දුවෙන් කරනු ලැබුවා. මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පන්දුවන්නන් කිහිප දෙනෙක්ටම අහිමි වෙනවා. මතීස පතිරණ, දිසාන් මදුසංක, ජුස්මන්ත චමීර, බිනුර පනාන්දු, නුවන් තුසාර සහ වනිදු හසරංගට දෙවෙනි සහ තුන්වෙනි එක්දින තරඟ අහිමි වෙනවා.